හොඳයි සුබ දවසක් කියලා පිළිගන්නවා ගුරුදා YouTube channel එකට වෙනත වගේම ඉතින් මේ වීඩියෝ එකෙන් මම තවත් එක කතා කරන්න හදන්නේ direct fn එක ගැන. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් direct fn එකට කොහොමද ඔයාලා login වෙන්න ඕන. ඒ වගේම ඔයා කොහොමද මේකේ තියෙන software එක download කරගෙන මේකට access වෙන්නේ. ඒ වගේම පොඩි basic කාරණා ටික ගැන කතා කරනනම් වීඩියෝ එක කරන්න කලින් මෙහෙම කියන්න ඕන. මම මේකේ deeply කතා කරන්න හේතුව නමුත් මේ වෙනකොට මේ market එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් log වෙන්න බෑ. ඒක නිසා මම ඔයාට මේකේ තියෙන මූලිකම basic දේවල් ටිකක් ගැන කතා කරනනම් එතකොට ඔයාලට මේක තේරුම් ගන්න පහසුයි. අනිවාර්යයෙන්ම මම මේක ගැන ඉස්සරහටත් වීඩියෝ කරනවා. ඉතින් මම වීඩියෝ එක ගොඩක් දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විනාඩි 10ක් වගේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට බලන්න ලේසි නිසා. ඉතින් අපි බලමු ගිහිල්ලා කොහොමද මේකට log වෙන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් Google එකට ගිහිල්ලා direct fn login කියලා search කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ broker ආයතනයේ මගින් ඔයාලට එවපු email එකට ගිහිල්ලා ඉතින් log වෙන්න. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් direct fn login එකට Google link log වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මේ විදිහට search කරගත්තට පස්සේ මේ වගේ search result ටිකක් එනවා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මෙතනදී සැලකිලිමත් වෙන්න ඕන ඔයාගේ broker ආයතනය මොකක්ද කියන එක ගැන. මොකද ඒ trade එක වගේ නෙමෙයි මේක. මේක වෙනස්. මෙතෙන්දී එයාලා දෙන website එකට අපි අනිවාර්යයෙන්ම යන්න ඕන. ඉතින් ඒක නිසා මම මගේ broker ආයතනය select කරගන්න SoftLogic කියන එක. ඉතින් මම මෙතෙන්දී මෙහෙම click කරලා මේක ඇතුළට යනවා. ඉතින් මේක ඇතුළට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනින් උඩින්ම තියෙන broker ආයතනයේ නම ඒ වගේම direct fn කියලා. ඒ වගේම download products කියලා දෙනවා. ඉතින් අපිට මෙතෙන්දී මේකේ web access එකක් නැහැ. ඉතින් අපිට තියෙන්නේ software එකක් නැත්නම් application එකක් මාර්ගයෙන් තමයි මේ direct fn එකට log වෙන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතෙන්දී ඔයාගේ computer එක use කරනවා නම් මේ TWS කියන එක use කරන්න පුළුවන්. ඔයා phone එකෙන් යනවා නම් මේ ඉතුරු option ටික ඔයාට Android එකක් නම් Android phone එකක නැත්නම් iPhone එකක් නම් ඒ විදිහට ඔයාලට use කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙතෙන්දී ආලා තව අපිට තොරතුරු ටිකක් දීලා තියෙනවා මේ website එකේ අපේ පහසුවට. ඒ වගේම තමයි ඒව තමයි SIE එක. ඒ වගේම all share pricing index එක. ඒ වගේම S&P එක. ඒ වගේම international share market වල up වීම කොහොමද. ඒ වගේ පොඩි තොරතුරු ටිකක් මෙතනදී අපට දක්වලා තියෙනවා. ඉතින් ඔයා දන්නවා ඇති ඊයේ දිනේදී share market එක 2.4කින් up වුණා. ඉතින් මම මේ up වීම ගැන ලොකුවට කතා කරන්නේ නැහැ. මම මේක දකින්නේ short term up වීමක් විදියට. ඉතින් ඔයා කැමති නම් ඔයාලට මේකෙන් chance එකක් ගන්න පුළුවන් trading වලින්. ඉතින් මම කතා කරන්නේ long term investment ගැන ගොඩක් වෙලාවට. ඒකින්ද මම මේ up වීම ගැන ලොකුවට වත් එක කතා කරන්නේ නැහැ. ඉතින් S&P එකත් ඒ වගේම up වුණා. International share market උත් 100ට එකකින් වගේ up වෙලා තියෙනවා. ඉතින් මේවා අනිවාර්යයෙන්ම link වෙලා තියෙන්නේ. link වෙලා තියෙනවා කියන්නේ මේවා වෙන් කරන්න බැහැ ලංකාවේ share market එක international share market එක. මොකද මේවා currency එක ගනුදෙනු වෙන දේවල් නිසා. ඉතින් මේ most activities කියලා වට තව තොරතුරු ටිකක් යාලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට එතෙන්දි බලා ගන්න පුළුවන් most trade වෙච්ච shares මොනවද? top gain ගත්තේ මොනවද? කියන්නේ shares up වුණේ මොනවද? top losses වෙච්චේ මොනවද? ඒ වගේම crossing කියලා වට features එකක් දීලා තියෙනවා. හරි. ඉතින් ඔයාලට මේ වගේ තොරතුරු ටිකක් බලා ගන්න පුළුවන්. ඔයා අනිවාර්යයෙන්ම මෙතන direct fn එකට log වෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මේ TWS කියන එක click කරලා නැත්නම් ඔයාගේ Android phone එකේ මේ Android කියන එක click කරලා ඔයා අදාළ app එක download කර ගැනීමක් මෙතෙන්දි කර ගන්න ඕන. ඉතින් මම මේ වෙනකොටත් මගේ මේ TWS කියන software එක මම download කරගෙන ඉවරයි. මම ඔයාලට පෙන්නන්නම් ඒක කොහොමද download කරගත්තට පස්සේ open වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි share market එකේ නැත්නම් direct fn එකේ අපේ කොටස් වෙනදකොල ගැන එයාලගේ ප්ලට්ෆෝම් එක පෙන්වන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන ලොකු විස්තරයක් තියෙනවා, ලොකු ඉලක්කම් ටිකක් තියෙනවා. ඉතින් දැනටමත් මේව ගැන දන්න අය ඇති, දන්න අය ඉන්නවනම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අනිත් අයගේ දැනුවත් වීම පිණිස ඉතින් මම කියලා දෙන්නම් එකින් එක ඔයාලට සරලව මේවා මේකෙන් මොකද්ද කියවෙන්නේ කියලා. ඉතින් ඔය බය වෙන්න කිසිම දෙයක් හේතුවක් නැහැ. මේවා හරිම සරල දේවල්. මෙතන තියෙන්නේ මේ කෝස්ට් ටිකක් සහ ඉලක්කම් ටිකක් විතරයි. මේවා හරියට කියව ගන්න විදිහ අපි තේරුම් ගමු. ඉතින් මම සරලව කියලා දෙන්නම් මේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට මෙන්න මෙතන උඩ බාර් එක පේනවා. ඉතින් මම ඔයාලා මේවා highlight කරලා පෙන්නන්නම්. මෙන්න මෙතන තියෙනවා ඔයාලට එයාලා දෙන information ටිකක්. turnover එක, ඒ කියන්නේ මූලික පිරිවැටුම, ඒ කියන්නේ වොලියුම් එක කොච්චර shares වොලියුම් උනාද, trade සංඛ්‍යාව කොච්චරක් උනාද, ඒ වගේම cash map එකක් දීලා තියෙනවා, UPS ඉතින් මේවා ගැන කිසි දෙයකට බය වෙන්න එපා. මම මේවා එකින් එක කියලා දෙන්නම් මොනවද කියලා. මම අද මේක කතා කරන්න හදන්නේ මේ interface එකේ තියෙන මූලික දේවල් ටිකක් ගැන ඔයාලට සරලව කියලා දෙන්න. ඉතින් මෙන්න මෙතන තියෙන්නේ මම අර කලින් කිව්වා වගේම නිකන් information ටිකක්. ඉතින් අපි ඒවා ගැන පස්සේ බලමු. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා මෙනු බාර් එකක්. ඉතින් ඔයාලට මේ මෙනු බාර් එකෙන් ඇක්සස් වෙන්න පුළුවන් දේවල් තියෙනවා. මම මුලින්ම ඔයාලට කියලා දෙන්නම් මේකෙදි මේ view කියන එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේවා මේ black and white මේ black and white මේ interface එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට හිතෙනවා නම් මේක වෙනස් කරගන්න ඕන, මට මේක ඇහැට අරදරයි කියලා, ඔයාලට පුළුවන් මෙන්න මේ white කියන එකට මාරු වෙන්න. ඉතින් ඔයාලට පේනවා ටික වෙලාවක් ගිහිල්ලා මේක white කියන එකට මාරු වෙනවා.
හරි. ඉතින් මට ඒක පේන්න ඇති. ඉතින් මට ඒක පුළුවන් මෙන්න මේ view කියන option එකෙන් මෙතෙන්දී වෙනස් කරගන්න. ඉතින් මම නම් ගොඩක්ම කැමති black කියන එකට. ඉතින් මම ඒක නිසා මේක black කියන එකේදී ඔයත් එක්ක මේ video එක කතා කරන්න. හරි. ඉතින් ඔයා දන්නව දැන් කොහොමද ඒක මාරු කරගන්නේ කියලා. ඒ වගේම ඔයාලට තව මෙන්න මෙතෙන්දී windows add කරගන්න පුළුවන්. මේ තැන තියෙන windows ඔක්කොම close කරගන්න පුළුවන්. මම ඔයාලට close කරගෙන පෙන්නන්නම් කොහොමද close කරන්න කියලා. ඉතින් ඔයා මේක හරිසියවත් ඔයාගේ අතින් මේ windows close වුණොත් ඔක්කොම windows මේ විදිහට නැති වෙලා යනවා. ඉතින් මේ විදිහට නැති වෙලා ගියොත් ඔයා කොහොමද ආයි මේක ගන්නෙ? ඉතින් ඔයාට යන්න වෙනවා ඒකටම මේ watch list කියන එකට. Watch list කියන එකට ගිහිල්ලා ඔයාට පුළුවන් මෙන්න මෙතන කොළඹ stock exchange කියලා option එකක් තියෙනවා market watch කියන එක යටතේ. ඉතින් ඔයා එතෙන්දී මෙන්න මේ පොඩි error එකක් තියෙනවා. ඒක click කරලා ඔයා මෙන්න මේ ඔයාට පුළුවන් මෙතෙන්දී select කරන්න ඔයාට මොනවද බලන්න ඕන කියන එක. ඔයාට normal shares බලන්න ඕන නම් normal විදියට නැත්නම් crossing නම් debt නම් debt. ඉතින් අපි මෙතෙන්දී ගොඩක් වෙලාවට කතා කරන්නේ equity market එකක් ගැන. ඒකෙන් හින්දා අපි මෙතෙන්දී මේ normal කියන එක තමයි ගොඩක් වෙලාවට බලන්නේ. ඉතින් normal කියන එක ගන්න පුළුවන් නැත්නම් මේ all or none කියන එක ගන්නත් පුළුවන්. ඉතින් මම මේ වෙලාවේදී all or none කියන එක ගන්නවා. ඉතින් ඔයාට පේන වෙච්ච නැවතත් තිබ්බ විදිහටම interface එක ඒ විදිහටම හැදෙනවා. හරි. ඉතින් ඔයා හිතන්න ඔයාට මේක තියෙන එක කරදරයි. මේ ඔක්කොම shares සම්බන්ධ විස්තර තියෙනක කරදරයි. ඔයාට ඕන ඔයා ඉන්වෙස්ට් කරන්නේ share market එකේ තියෙන companies 10ක. ඉතින් එහෙම වුණොත් ඔයාට කොහොමද මේකෙන් අලුතෙන්ම ඔයාට ඒ company 10 ගැන විතරක් මේ interface එක හදාගන්නේ. ඉතින් ඒකට ඔයා කරන්න ඕන මෙන්න මෙතන plus mark එකක් තියෙනවා. ඒ plus mark එක මේ විදිහට create කරගන්න ඕන. ඉතින් ඔයාලා බලනවා ඉතින් plus mark එක create වුණාට පස්සේ ආයේ new blank එකක් ආවා. ඉතින් ඔයාට ආයි කරන්න තියෙන්නේ watch list එකට ගිහිල්ලා මෙන්න මේ create new watch list කියන එක select කරන්න. ඉතින් ඔයාට දෙන්දී ඔයාගේ name එකක් දෙන්න පුළුවන්. ඉතින් හිතමු my watch list කියලා අපි දැම්මා කියලා. My watch list කියලා අපි ඒක okay කරගන්නවා. ඉතින් ඔයාට කැමති නමක් මෙතෙන්දී ඔයාට දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මෙතන තාමත් his blank page එකක් තියෙන්නේ. ඔයාට පුළුවන් ඔයා කැමතිම shares 10ක් මෙතෙන්ට 10ක් හෝ ඔයාට කැමති ගාණක් මෙතෙන්ට add කරගන්න. ඉතින් උදාහරණයක් විදිහට මම කැමති සම්පත් වලට. ඉතින් ඔයාට පේනවාදී සම්පත් කියලා ගැහුවාම ඔයා නිතරම select කරන්න ඕන සම්පත් normal කියන share එක. ඉතින් මම සම්පත් normal එක add කරගන්නවා. ඊළඟට මම කැමති commercial bank වලට. ඉතින් commercial bank normal කියන එක අනිවාර්යෙන්ම ඔයා මෙතෙන්දී select කරගන්න ඕන. ඉතින් ඔයාට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා කෝඩ් එකක්. ඉතින් මේ සම්පත් බෑන්ක් ශායකයේදී ෂෙයාර් මාකට් එක විසින් කෝඩ් එකක් දීලා තියෙනවා. ඉතින් මම මේව ගැන පැහැදිලිව කතා කරා මගේ ඒ ට්‍රේඩ් එක ගැන කරපු වීඩියෝස්. ඒවත් අනිවාර්යෙන් බලලා ඉන්න. එතකොට ඔයාලට මේව එකින් එක තේරුම් ගන්න ඕනේ නැහැ. මොකද මම මේ විදිහට එක්ස්ප්ලেইন කරන්න ඕනෙත් නැහැ. මොකද එහෙම වුණොත් මේ වීඩියෝ එක ගොඩක් ඩික් වෙන නිසා. ඉතින් ඔයාලට මේ පේනවා ඇති කෝඩ් එක. ඉතින් ඔයා අනිවාර්යෙන් normal shares select කරගන්න ඕනේ. ඒ වගේම මම කැමති RexP වලට. ඉතින් මම RexP එකත් මේ විදිහට normal share එක මෙතෙන්ට add කරගන්නවා. ඒ වගේම මම තාම කැමති AEL වල Access Engineering වලට. ඉතින් ඒකෙත් මම normal share එක මේ විදිහට select කරගන්නවා. ඉතින් මම මේ විදිහට shares ටිකක් select කරගත්තා. ඉතින් ඔයාලට පේනවා ඇති හරිම පහසුයි අර මේ වගේ ලොකු list එකක් නැතුව මේ වගේ ඔයා කැමති list එකක් මෙතෙන්ට add කරගත්තාම ඔයාලට ඒ shares ගැන deeply සහ ඔයාලට පැහැදිලිව නිරවුල් මනසකින් මේක බලන්න පුළුවන්. ඉතින් ඔයාලට මම ඒ වගේම මෙතෙන්දි කියන්නම් මේ bid එක bid quantity bid ඒ වගේම offer quantity bid offer last මොනවද මේ තියෙන්නේ කියලා මම කතා කරන්න හිතුවා. නමුත් මෙතෙන්දී කිසිම මේ number එකක් පෙන්වන්නේ නැති නිසා ඒව ගැන කතා කරලා තේරුමක් නැහැ. ඉතින් ඔයාලට මේක ගැන පොඩි අවබෝධයක් ගන්න ඕන නම් මගේ කලින් videos ටික බලන්න. එතකොට ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන්. මේකට access ලැබුණාම නැත්තම් මේකේ numbers පෙන්වන්න ගත්තට පස්සේ මම ඔයාලට ඊළඟ video එකෙන් ඒව ගැන පැහැදිලි කිරීමක් කරන්නම්. හරි. මම ඔයාලට කතා කරා එතකොට ඔයා කොහොමද මේක close වුණොත් ගන්නෙ. ඒ වගේම ඔයා කැමතිම shares ටිකක් add කරගෙන ඔයාගේ watch list එකක් හදාගන්න කියන එක ගැන මම කතා කරා. හොඳයි, මම තව පොඩි දෙයක් ගැන ඔයාලත් එක්ක කතා කරන්නම්. කොහොමද ඔයා මේ share එකක historical data නැත්නම් අතීත තොරතුරු ගන්න කියන එක ගැන. ඉතින් ඒකට ඔයාලා කරන්න තියෙන්නේ ඔයා කැමති share එකක් උඩ මම හිතන්නේ මෙතන සම්පත් බෑන්ක් තියෙනවා කියලා. ඉතින් මේ සම්පත් බෑන්ක් උඩ right click කරලා ඔයාගේ mouse එකේ ඔයාලට යන්න පුළුවන් මෙතන තියෙනවා graph කියලා. ඉතින් ඔයාලට ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ අදාළ share එක උඩ මෙහෙම click කරලා එකපාරක් ඔයාලට F3 කියන button එක ඔයාගේ keyboard එකේ බොහොත් ඔයාලට මේ විදියට data ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතෙන්දි පෙන්වන්නේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මම zoom කරලා පෙන්වන්නම්. සාමාන්‍යයෙන් මෙතන පෙන්වන්නේ මේ
දැන් වෙන ප්‍රයිස් චේන්ජ් එක තමයි පෙන්වන්නේ. ආ මේ කියන්න ඕන වීඩියෝ එක කරන වෙලාවේදී මාකට් එක ඇක්ටිව් වුණා. ඉතින් මම දැන් මෙතෙන්දි කතා කරන්න හැර පරණ දේවල් මේ මේව ගැන මොකද කතා කරලා වීඩියෝ ගොඩක් දික් වෙනවා. මම ඉක්මනටම ඊළඟ වීඩියෝ එකත් මේ එකම දානවා. ඒ වීඩියෝ එකෙන් බලන්න කොහොමද ෂෙයා එකක් බයි කරන්නේ සහ අනිත් දේවල් ගැන මම කතා කරන්නම්. මම මේ වීඩියෝ එක මේ විදිහට දැන් ඉවර කරනවා මේ පොඩි දේවල් ටිකත් කතා කරලා. හොඳයි. ඉතින් ඔයාලට මම කිව්වා මේ historical data බලන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලට ඒකට මෙතෙන්දි පෙන්වන්නේ මේ දවස් දෙක තුනක්. නැත්තම් මේ පැය කිහිපයක් ඇතුළත උන ගණදුන තමයි මෙතන පෙන්වන්නේ. ඉතින් ඔයාලට මේක වෙනස් කරගන්න පුළුවන්. ඔයා මේක උඩ right click කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙතනට period කියන එකට යන්න. මේ period කියන එකට ගිහිල්ලා ඔයා මේ all interday කියන එකට යන්න ඕන. All interday කියන එකට ගිහිල්ලා ඒ වගේම ඔයා මෙන්න මෙතන ආයිත් right click කරලා interval කියන එකට එන්න ඕන. interval එකට ඇවිල්ලා ඔයා මෙතන ඔයාට අදාළ වෙන yearly නම් අදාළ වෙන්නේ නැත්නම් quarterly නම් නැත්නම් monthly නම් weekly නම් ඔයා මේ කැමති එකක් ඔයාට select කරන්න පුළුවන්. එතකොට ඔයාට පෙන්නනවා අවුරුදු ගානක historical data. ඉතින් හිතන්න 2014 15 16 17 18 18 මෙතන පෙන්වන්නේ නැහැ. කොහොමද කියලා දන්නේ reason එක. 19 20 කියන මේ ප්‍රයිස් චේන්ජ් කොහොමද වෙනස් වුනේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මේව තවත් දුරටත් ඕන නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන zoom option එකක් තියෙනවා. ඒ zoom option එකේදී එතනින් බලා ගන්නත් පුළුවන්. නැත්තම් මෙන්න මේ zoom option එකට ගිහිල්ලා ඔයාලට ඒ අදාළ තැන click කරාට පස්සේ ඔයාලට කොච්චර ප්‍රයිස් චේන්ජ් එකක් එතන වෙලා තියෙනවද කියලා 2016 එක්ක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මම මේක නැවතත් zoom out කරගන්නවා. මම මේක නැවත zoom out කරගන්නවා මේ විදියට. ඉතින් මේ විදියට zoom out කරගන්න පුළුවන්. අර මම ඉස්සෙල්ලා select කරපු මේවක තමයි තියෙන්නේ. මම මේක නැවතත් reset කරගන්නවා. reset කරගන්න පුළුවන් වාට zoom හදිසියවත් ගොඩක් zoom වුණොත් මෙතන reset කියන එකට ගිහිල්ලා reset all කියන එකට ගිහිල්ලා මේව කරන්න පුළුවන්. නමුත් මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. මම මේ historical data බලද්දී මට මෙතන පේන්නේ 2014 වෙනකන් විතරයි. ඉතින් මම දන්නේ නැහැ ඒක මොකද්ද හේතුව කියලා. ඉතින් කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් ඇයි මේක මේ 2014 කියන දක්වා පමණක් පෙන්වන්නේ කියන එක පොඩි comment එකක් දාන්න. ඉතින් මම ඒ trade එකේ බැලුවා. ඒ trade එකේ මේකේ කිසි ප්‍රශ්නයක් නැතුව historical data පෙන්නනවා මුල ඉඳන්ම වගේ 2004 ඉඳන්ම පෙන්වන දැන් මේ සම්පත් බැංක එකේ. නමුත් මේ chart එකේදී මට එහෙම පෙන්වන්නේ නැහැ. 2014 වෙනකන් විතරයි පෙන්වන්නේ. ඉතින් දන්න කෙනෙක් ඉන්නවා නම් අනිත් අයත් දැනගන්න මේ කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරනවා. ඉතින් මම ඊළඟ වීඩියෝ එක ඉක්මනටම ගේන්නම් ඔයාලට කොහොමද අනිත් දේවල් ගැන කතා කරන්නම් ඉක්මනටම. පොඩි පොඩි වීඩියෝස් මම දිග ගොඩක් අරගෙන ඉන්නම්. එක වීඩියෝ එකෙන් දිගට කරන්න ගියොත් ඔයාලට මේක බෝරින් වෙන නිසා. හරි. එහෙනම් මේ වීඩියෝ එක මම නවත්තනවා. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔක්කොටම. එහෙනම් වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් සුබ දවසක්.